500 ගොවිතැන් කටයුතු සඳහා සමනල වැවෙන් ජලය ඉල්ලා ඇඹිලිපිටිය ගොවීන් ආරම්භ කර අඛණ්ඩ සත්‍යාග්‍රහය අද 15 වන දිනටත් පැවැත්වෙනවා. සත්‍යාග්‍රහයට සහාය දීමට විදේශ කාන්තාවක්ද අද සත්‍යාග්‍රහ භූමියට පැමිණියා. We are all praying for rain, the weather patterns that might be coming our way over the next few weeks. මහින්ද අමරවීර කියන කෘෂිකර්ම අමාත්‍යවරයා ඇමතිකමේ ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මිසක් ගොවි ජනතාව වෙනුවෙන් ඇත්තටම වෙන්නේ හිටින මේ අමාත්‍යවරයෙක් නෙවෙයි. කෘෂිකර්මාන්තයේ සම්පූර්ණ බලපල්ලට යවලා අවසාන මොහොතේ අවසාන හුස්ම හෙළමින් ඉන්න වෙලාවවත් මේ රටේ පාලකයෝ ඇමතිවරු කිසිම කෙනෙක් මේ ගොවි දිහා බලන්නේ. මේ අතර සමගි ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර ඊයේ පසරුවේ උඩවලව ජලාශය නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කරුණාකරලා ඇමතිවරුන්ට මේ කඹෑඳින්න නැතුව ගොවියා හාමතේ මැරෙන්න දෙන්නේ නැතුව සමනල වතුර ටික පුළුවන් ප්‍රමාණයක් දීලා සති දෙක තුන ඇතුළත දුන්නේ නැතිනම් ගොවියා අන්තිම අමාරු වෙනවා. අවුරුද්දම ජීවත් වෙන්නේ මේකෙන්. ආණ්ඩුවට බල කරනවා. කරුණාකරලා ජලය නිදහස් කරලා දෙන්න මේ ගොවීන්ට. මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති පින්කමකට එක් වූ පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් උඩවලව ප්‍රදේශයට කඩිනමින් වැසි ලැබෙන ලෙස ප්‍රාර්ථනා කර සිටියා. අපි ප්‍රාර්ථනා කරමු මේ උතුම් පින් බලයෙන් තා ඉක්මනින් වැසි ඵල ලැබේවා. තා ඉක්මනින් මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්ත කටයුතු වලට පත් වී තිබෙන ව්‍යසනය දුරු වී අනාගත ශාස්ත්‍රීයත්වයේ පිණිස මේ උතුම් වූ චෛත්‍ය නිර්මාණයේ ආශිර්වාදය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.